Hi, mama Harshika Rathnayake. Manga dekhatu venne antima last final segment ekak ekka. I think api balamu mama antimata monada karala tiyenne kiyala. Mulinma apita kiyannako. Oyage name antima kotasa mokakda kiyala? Rathnayake. Oyage idea eke antima ilakkama matakada? Antima ilakkama 4. Oya antimatama bank eke deposit karapu gana kiyada? Bank eke antimatama 20,000. ඔයා අන්තිමටම බලද්දී ඔයාගේ වොලට් එකේ තිබුණ බැලන්ස් එක කීයද? 3000 4000ක්. එතකොට ඔයා අන්තිමටම බස් එකේ ගියේ කවදද? ඕ ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මට මතක නැහැ ඇත්තටම අන්තිමට බස් එකේ ගියේ කවද්ද කියලා. අන්තිමටම ජිම් ගියේ කවදද? ජිම් ගියේ නම් ඔය කොවිඩ් ගැටලු වෙන්න කලින් අන්තිමට මාර්තු මාසේ මං ජිම් එකට ගියා. ඔයාට අන්තිමටම ක්‍රෂ් එකක් ඇති උනේ කවදද? අන්තිමටම ක්‍රෂ් එකක් කියන්නේ ඉතින් ක්‍රෂ් එක ගෙදර ඉන්නකොට ආය අන්තිමටම ඇති වෙන්න දෙන්නේ හැමදාම ක්‍රෂ් තමයි. අන්තිමටම ටුවර් කරපු රට මොකක්ද? අන්තිමට ගියේ ඉන්දියාවේ කල්කටා වලට. ඔයා අන්තිමටම ඩිනර් අවුට් එකකට ගියේ කවදද? ඩිනර් අවුට් එකකට ගියේ අන්තිමට කොවිඩ් වලට කලින් ඇත් මට දවස මතක නැහැ හරියටම කියන්න. ඔයා අන්තිමටම අඬපු දවස මතකද? මං ලේසියෙන් අඬන්නේ නැහැ. මට ඒ ඉඳ ඇත්තටම මතක නැහැ අන්තිමට ඇඬුවේ කවද්ද කියලා. අන්තිමටම බලද්දී ඔයාගේ බර කීයද? අන්තිමට බරද්දී මගේ බර තිබුණා 66ක්. අන්තිමටම දැකපු හීනේ මොන වගේ එකක්ද? මතක නැහැ. ඔයා අන්තිමටම ගත්ත ෆෝන් එකේ ගාන කීයද? මට ඒක තෑගි හම්බෙච්ච එකක් ඇත්තට මම ගත්ත ෆෝන් එකක් නෙමෙයි ඒක නිසා මං ගාන කියන්න දන්නේ නැහැ. ඕනම කොල්ලෙක් හිණියක් තමයි බයික් එකක් ගන්න එක. මේ හොන්ඩා ග්‍රාසියා බයික් එක ඔය කරගන්න කැමතිද? එහෙනම් දැම්ම 23 11ට කෝල් එකක් දෙන්න. ඔයා අන්තිමටම නයිට් ක්ලබ් ගියේ කවදද? මං නයිට් ක්ලබ් යන්නේ නැහැ. අන්තිමටම ඔයා ගත්ත වාහනය මොකක්ද? අන්තිමටම කියන්නේ ඉතින් මට තියෙන වාහනේ තමයි ඇල්ටෝ එකක් ජපාන් ඇල්ටෝ එකක් අතුපාට. ඔයාගේ අන්තිම මාසේ ටෙලිෆෝන් බිල් එකේ අමවුන්ට් එක කීයද? අන්තිම මාසේ ටෙලිෆෝන් බිල් එකේ අමවුන්ට් එක 2400 ගණක්. අපිට කියන්නකෝ ඔයා වැඩියෙන්ම සර්ප්‍රයිස් උනේ කවදද? ඒ කොහොමද කියලා? මෑ කියන්නේ අපි ජීවිතේ ගොඩක් වෙලාවට සර්ප්‍රයිස් වෙනවා දේවල් වලින්. හැබැයි මේ මගේ අන්තිමට මේ මගේ බර්ත්ඩේ එක තිබුණ අප්‍රේල් මාසේ අපි හැමෝම කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ගෙවල් වලට ලයින්නකොට ඉතින් ඒ කාලේ කියන්නේ කිසිම සම්බන්ධයක් පිටස්තර සමාජයත් එක්ක තියාගන්න හම්බුනේ නැහැ. නමුත් බර්ත්ඩේ එක දවසේ රෑ මම කාමරයට කියන්නේ මගේ සාලේට එනකොට ඩිනර් එක ලෑස්ති කළා කේක් ලාස්ටි කළා මට මාර සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා මම ඇත්තටම සර්ප්‍රයිස් වුණා මොකද මම නිකමටවත් හිතුවේ නැහැ ඒ කාලේ කේක් එකක් සහ ඒව හොයාගන්නවා කියන එක මාර අමාරු වැඩක් හැබැයි ඒක කරලා තිබුණා අන්තිමටම මුණ ගැහුණු අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ චරිතය කවුද මෑතක නම් මට ඇත්තටම මතක නැහැ මේ හැම කවුද අන්තිමටම හම්බෙච්ච ප්‍රසිද්ධ චරිත කියලා එහෙම අන්තිමටම එහෙම ගොඩක් අය දන්න කියලා හම්බුනේ මට හේලි රූගත කිරීම වලදී ඔය අපේ හර්ෂ සචිත්‍ර ධනුෂ්ක ඒ වගේ කට්ටිය තමයි අන්තිමටම මට එහෙම කියලා හම්බෙච්ච කට්ටිය අන්තිමටම කුක් කරපු වෙනස්ම කෑම එක මොකක්ද මේ මට සාමාන්‍යයෙන් එකම කෑම එක දෙසරයක් හදන්න බෑ එතකොට හැමදාම මම කුක් කරන කෑම වෙනස් තමයි අන්තිමටම බලපු මූවි එකේ වැඩියෙන්ම හිතට දැනුණු කොටස ගැන අපිට කෙටියෙන් කිව්වොත් ඒ මොකක්ද මම අන්තිමටම බැලුවේ චාලි කියන මලයාලම් ෆිල්ම් එක පහුගිය කාලේ අතිශයින් කියන්නේ පිස්සු වැටිලා වගේ මලයාලම් ෆිල්ම් බැලුවා ඉතින් චාලි ෆිල්ම් එකේ අන්තිමට මේ කියන්නේ ඒ ගර්ල් චාලිව ගොඩාක් අමාරුවෙන් හොයාගෙන 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 යන හැබැයි අන්තිම හම්බෙන මොහොතේ ඒ ගර්ල් කියන එයා නෙමෙයි කියලා ඉතින් ඒක හරි ඉන්ට්‍රස්ටිං මොහොතක් වුණා මොකද මේ ඒ දෙන්න ඊට පස්සේ අයින් වෙලා යනවා පස්සේ එක් වෙනවා නමුත් ඒක හරි ඉන්ට්‍රස්ටිං වුණා මට මෑතක බලපු ෆිල්ම් එකක චාලි ෆිල්ම් එකේ මොහොත අන්තිමටම බැනුම් අහපු හේතුව මොකක්ද අන්තිමටම බැනුම් හැව්වේ මේ මව් ගන්න මේ විද්‍යාලේ විදුහල්පතිතුමියගෙන් මේ පහුගිය දවස්වල අපි ඔය සූම් මීටින්ග්ස් තිබුණා මේ කොවිඩ් නිසා පාසල් අලුතෙන් පටන් ගන්න ඉතින් මේ මම ටිකක් නිවාඩු ගන්නවා වැඩි මොකද සමහරලට රූගත කිරීම වලට එහෙම යන්න වෙන සිද්ධ වෙන නිසා මේ මතක ඇතුව මට මේ බැන්න මේ නිවාඩු නම් ආය ගන්න ලෑස්ති වෙන්න එපා කියලා ඒ තමයි අන්තිමටම බැනුම් ආපු අවස්ථාව
අන්තිමටම මුහුණ දුන්න චැලෙන්ජ් එක මොකක්ද? චැලෙන්ජ් එක දන්නේ නැහැ. එහෙම කියන්න තරම් දන්නේ නැහැ. හැබැයි මට හිතෙන හැම දවසක්ම හැම මොහොතක්ම මට නම් චැලෙන්ජ් එකක්. ජීවිතේ අන්තිමටම ලබාගත් achievement එක මොකක්ද? achievement එක අන්තිමටම ලබාගත් achievement එක අනේ මන්ද මට එහෙම එකක් නිශ්චිතව කියන්න අමාරුයි. achievements ඔයාගේ ජීවිතේ යම් දෙයක් ගැන පසුතැවුණා නම් ඒ අන්තිමටම පසුතැවුණ දවස කවද්ද? මොකක්ද ඒ සිදුවීම? පසුතැවුණු දවස. සමහර දේවල් මන්ද එහෙම පසුතැවෙන දේවල් මම හුඟක් කරලා නැහැ. හරි අඩුයි පසුතැවෙන දේවල් මම තීරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් නැවත හැරිලා ඒ සම්බන්ධයෙන් හිතලා පසුතැවෙන්නේ නැහැ. මොකද මම ඒ තීරණේ ගන්නේ සෑහෙන්න කල්පනා කරලා. ඉතින් එහෙම පසුතැවීම් හරි අඩුයි මගේ ජීවිතේ. අන්තිමටම හිත අතරමං වුණ දවස මතකද? ඔව් හැම වෙලාවෙම හිත අතරමං වෙනවා. මොකද මේ දවස්වල මගේ එම්ෆිල් එකත් එක්ක මම වැඩ කරනවා. එතකොට මේ මොනා හරි පොඩි දෙයක් හම්බුනහම ඒකත් එක්ක කල්පනා කර 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 ඉඳලා සෑහෙන්න ඒ වගේ තැන්වල අතරමං වෙලා තියෙනවා හිත. අන්තිමටම ඉගෙනගත්ත ලයිෆ් ලෙසන් එක මොකක්ද? ලයිෆ් ලෙසන් එක ටිකක් ආත්මාර්ථකාමි වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා මේ ගොඩක් කාලවට මේ අපි අනෙක් මිනිස්සුන්ට හරි ආදරෙන් දේවල් කොච්චර කරත් සමහරලාට ඒගොල්ලෝ ඒවා තේරුම් ගන්න නැහැ. ඉතින් මම ඉගෙන ගත්තා මේ පොඩ් මෑත කාලේ සිද්ධ වෙච්ච ගොඩාක් දේවලුත් එක්ක. අපි ගොඩාක් දේවල් කැප කරලා දේවල් මිනිස්සුන්ට කරාට ඒ කණික් මිනිස්සයාට දැනුම් නැත්තම් තේරුම් නැත්තම් අපි ඒ සම්බන්ධයෙන් ගොඩක් කාලේ සහ අපේ ආදරය වැය කරන එකේ තේරුමක් නැහැ කියලා ඉගෙන ගත්ත ලෙසන් එක තමයි මට කරන ප්‍රමාණයට තමා මං කරන්නේ. ඔයා අන්තිමටම කියපු ලොකුම බොරුව මොකක්ද? මතක නෑනේ කොච්චර බොරු කියනවද. ඉතින් ඒවා මේ හැම මේ මිනි මරන්න තරම් දරුණු බොරු නෙමෙයි. සමහරලාට ගෙදර දුවලා දෙන්නට බොරු කියනවා වෙන්න පුළුවන්. මං ආහවල් දෙය ගේන්නම් කියලා මට ගෙනියන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොරු තියෙනවා. ඒ අර හැම විශේෂයෙන් බොරුවක් කියන්න තරම් අවස්ථාවක් ලොකුවට මට හම්බෙන්නේ නෑ ජීවිතේ. මං හරි සමහර ගැන බොහෝ දේවල් සෑහෙන්න හිතලා කරන්නේ. මගේ ප්‍රශ්න ටික නම් මහල ඉවරයි. අද අපිත් එක්ක අන්තිම ලාස්ට් ෆයිනල් සෙග්මන්ට් එකට එකතු වුණාට ඔයාට බොහොම ස්තුතියි. ඔයාලටත් ගොඩක් ස්තුතියි මට මේ සෙග්මන්ට් එකට කතා කරාට. ඉතින් අන්තිම ලාස්ට් ෆයිනල් සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. දිගටම අනිත් සෙලිබ්‍රිටීස්ලත් මොකද්ද අන්තිමට කරේ කියලා දැනගන්න. මොකද අනේ ඔයා දකින් දකින් හැම වෙලෙම ෆෝන් එක අනේ ගහන් ඉන්නේ? නැහැ මුකුත් නැහැ. ඔයා කතා කරන්නේත් නැතුව හොරෙන් අහගෙන ඉන්නේ? නැහැ. හංගන්නේ නැතුව අපිටත් කියන්නන්නේ. ඔයාටත් ෆෝන් එකක් තියෙනවනේ. දන්නකෝ අතට. දැන් 23:11 ඩයල් කරන්නකෝ. ස්පීකර් දාන්නකෝ. දැනුමයි වාසනාවයි තරගාවලිය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙව තරගාවලියට සහභාගී වී ඔබට වටිනා Honda Grazia 125 මෝටර්සයිකලයක් දිනාගත හැකි අතර ඊට අමතරව සති 2ක ඔයා නම් මාරයාලුවෙක් නෝ. ඔයාට මේ සුභාරංචි කියන්නේ මීට කලින්නේ.